Weekend Agriculture YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ රෝපණ ද්‍රව්‍ය වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමන්ගේ ගෙවත්තේ ඔකා කරලා තියෙන තක්කාලි ශාක වලින් කොහොමද ඊළඟ කන්නේට එහෙම නැත්නම් ඊළඟ crop cycle එකට අවශ්‍ය බිත්තර බීජ නිපදවා ගන්න කොහොමද කියන එක තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ තක්කාලි ගැන කතා කරද්දී අපි හැමෝම දන්න දෙයක් තමයි මෙන්න මේ තක්කාලි ගෙඩිය ඇතුලේ තියෙනවා විශාල ජල ප්‍රතිශතයක්. ඉතින් මෙන්න මේ විශාල ජල ප්‍රතිශතයත් එක්ක මෙන්න මේ තක්කාලි ගෙඩිය පරිණත වෙද්දී මේකත් එක්කම මෙන්න මේ තක්කාලි ගෙඩිය ඇතුළේ තියෙන බීජත් පරිණත වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ පරිණත වෙච්ච බීජ මෙන්න මේ වැඩි ජල ප්‍රමාණයත් එක්ක මෙන්න මේක ගෙඩිය ඇතුළේදීම ප්‍රරෝහණය වෙන්න බලනවා. ඉතින් එතකොට මෙන්න මේ විදියට ගෙඩිය ඇතුලේ මෙන්න මේ බීජ ප්‍රරෝහණය වුණොත් මෙන්න මේක ශාකයේ පැවැත්මට එහෙම නැත්නම් මෙන්න මේක ශාකයේ ප්‍රජනනයට මේක ලොකු බාධාවක් වෙනවා. ඉතින් ස්වභාවයෙන්ම මෙන්න මේක වළක්වන්න මෙන්න මේ ශාකයේ අනුවර්තනය වෙලා තියෙනවා මෙන්න මේ ශාකයේ තියෙන බීජ. ඒතකොට මෙන්න මේ බීජ ගත්තොත් මෙන්න මේ බීජ වටේ තියෙනවා ශේෂ්මල ආවරණය. මෙන්න මේ ශේෂ්මල ආවරණය ඇතුලේ තියෙනවා රසායනික ද්‍රව්‍යයක්. මේකයි මේ ශාකයේ හෝමෝනයක් විදියට ක්‍රියා කරන්නේ. මේක අම්ලයක්. අපි මේකට කියනවා ඇබ්සසික් අම්ලය කියලා. මෙන්න මේ ඇබ්සසික් අම්ලය මොකද්ද කරන්නේ? මෙන්න මේක ශාකය තුල තියෙද්දී ප්‍රරෝහණය වෙන එක. එහෙම නැත්නම් මෙන්න මේ බීජය තුල මෙන්න මේ ඇබ්සසික් අම්ලය අර ශේෂ්මල ද්‍රාවණය ඇතුලේ තියෙද්දී මේ බීජය ප්‍රරෝහණය වෙන එක වළක්වනවා. ඉතින් මෙන්න මේ විදිහට තක්කාලි බිත්තර බීජ නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙන්න මේ ඇබ්සසික් අම්ලයේ ක්‍රියාව අපි නවත්තන්න ඕන. එහෙම නැත්නම් මෙන්න මේ ඇබ්සසික් අම්ලය මෙන්න මේ බීජයෙන් අයින් කරන්න ඕන. මෙන්න මේකට වාණිජව කරන දෙයක් තමයි මෙන්න මේ බීජ අරගෙන ඉවර වෙලා මෙන්න මේ ශේෂ්මල ද්‍රාවණයත් එක්ක ඒ වගේම මෙන්න මේ තක්කාලි ගෙඩියේ තියෙන යූෂ ද්‍රාවණයත් එක්ක මෙන්න මේක ටික කාලයක් පැසවීමකට ලක් කරනවා. ඉතින් අපිටත් මේක ගෙදරදී කරන්න පුළුවන්. මේ විදියට ගෙදරදී කරලා අපේ බීජ ගොඩක් කාලයක් සාමාන්‍යයෙන් අපිට තක්කාලි බීජ අවුරුදු කිහිපයක් වුණත් මෙන්න මේ විදියට ෆර්මන්ටේෂන් කරලා එහෙම නැත්නම් පැසවීමකට ලක් කරලා තියාගන්න පුළුවන්. මේකට යොදා ගන්න තක්කාලි ගස් ගැන කතා කරොත් අපි යන්නේ තක්කාලි ගස් ටික තෝරගෙන ඉවර වෙලා ඒ කියන්නේ හොඳ නිරෝගී වර්ධනයක් තියෙන ඒ වගේම රෝග පරිබෝධ හානි වලින් තොර ශාක ටිකක් තෝරගන්න ඕන. ඉතින් මෙන්න මේ ශාකවල අස්වැණු වාර දෙකක් තුනක් නෙලලා ඉවර වෙලා ඊළඟට එන අස්වැන්න තමයි අපි මෙන්න මේකට තෝරගන්න ඕන. මොනම වෙලාවකවත් පළවෙනි පාර තියෙන ගෙඩි මෙන්න මේකට තෝරගන්න හොඳ නැහැ. ඉතින් අනිත් කාර්යය තමයි අපි මෙන්න මේකට ගන්න ශාකයට හොඳට අපි අවශ්‍ය පෝෂක ලබා දෙන්න ඕන, ජලය ලබා දෙන්න ඕන. අනිත් කාර්යය තමයි අපි මෙන්න මේ ශාකයේ හැදෙන ගෙඩි ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ අපි වැඩිපුර මල් පිපිලා තියෙනවා නම්, වැඩිපුර ගෙඩි තියෙනවා නම් අපි මෙන්න මේවා කඩලා ශාකයට දරන්න පුළුවන් ගානට ගෙඩි ඉතුරු කරන්න ඕන. එතකොට ඒක ශාකයේ නිරෝගීමත් වර්ධනයක් සිදු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි නඩත්තු කරපු ශාකයෙන් අපි අස්වනු නෙලලා ඉවර වෙලා මෙන්න මේකේ තියෙන බීජ ටික යුෂත් එක්ක වෙන් කරගන්න ඕන. ඉතින් මෙන්න මෙහෙම වෙන් කරපු බීජ සහිත යුෂ ද්‍රාවණය අපි ඊළඟට කරන්නේ ෆර්මන්ටේෂන්. එහෙම නැත්නම් මම අර කියපු විදිහට පැසවෙන්න අරින්න ඕන. ඉතින් මෙන්න මේකට සාමාන්‍යයෙන් අපි පැය 72ක් වැය කරන්න ඕන. මේකෙදි කරන්නේ අපි මෙන්න මේ අපි ගත්ත බීජ සහිත යුෂ ද්‍රාවණය මොකක් හරි අපිට වහන්න පුළුවන් භාජනයකට දාලා මෙන්න මේකට තව වතුර පොඩ්ඩකුත් දාලා මේක වහලා පැය 72ක් තියෙන්න අරින්න ඕන. ඉතින් පැය 72කින් බැලුවාම අර තිබිච්ච කලයක වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ අම්ල සහිත සුවඳක් එනවා. ඉතින් මෙන්න මේ බීජ අපිට ඊට පස්සේ අරගෙන ඉවර වෙලා මේක දෙතුන් වතාවක් හොඳට හොදන්න ඕන. හොදලා ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මේ බීජ වලට අපි අලු මිශ්‍ර කරන්න ඕන. අලු මිශ්‍ර කරලා මේකට ජලය ටිකකුත් දාලා ආයිත් අපි මේක හොඳට හොදන්න ඕන. මෙන්න මෙහෙම හේදුවාම වෙන්නේ මෙන්න මේ අලු ගිහිල්ලා සියුම් අංශු විදියට මෙන්න මේ බීජයත් එක්ක බැඳෙනවා. මේක බීජේ කල් පැවැත්මට ගොඩක් වටිනවා. ඒ වගේම තමයි තව මොනවා හරි අර ශේෂ්මල ද්‍රාවණේ ඉතුරු වෙලා තියෙනවා නම් මෙන්න මේ බීජයත් එක්ක බැඳිලා ඒවත් ඉවත් කරන්න පුළුවන් විශේෂ හැකියාවක් මෙන්න මේ අලු වලට තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම අලු වලිනුත් හොදලා මේක ඊට පස්සේ අපි ආයෙත් දෙතුන් වතාවක් හොදලා ඉවර වෙලා අපි මෙන්න මේක වේලන්න ඕන. වේලද්දී අපි මේක කිසිම වෙලාවකවත් එකපාර දැඩි සූර්ය රශ්මියකට ලක් කරන්නේ නැහැ. මොකද මෙන්න මේ බීජය මේ වෙද්දී හොඳට ජලය උරාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ බීජය අපි කෙලින්ම සූර්ය ශක්තියට නිරාවරණය කළොත් වෙන්නේ මෙන්න මේ වැඩි උෂ්ණත්වයත් එක්ක මෙන්න මේ බීජයේ තියෙන එන්සයිම සක්‍රිය වෙනවා. එන්සයිම සක්‍රිය වුණු ගමන් මෙන්න මේ බීජයේ ජීවිත කාලය එහෙම නැත්නම් ජීවිතාව ගොඩක් අඩු වෙනවා. ඒකින්ද අපි කරන්නේ මුලින්ම මේක පවණේ වේලන්න ඕන. පවණේ වේලලා ඉවර වෙලා මේකේ ජල ප්‍රමාණය ගොඩක් අඩු වුණාට පස්සේ කෙලින්ම අවුවේ වේලන එක. ඉතින් මෙන්න මෙහෙම අවුවේ වේලපු බීජ අපිට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මෙන්න මෙහෙම අපි හදාගත්ත තක්කාලි බීජ ටික අපේ ඊළඟ පාවිච්චි කරන වෙලාව වෙනකන් මේක හොඳට ආරක්ෂිතව ගබඩා කරලා තියන්න ඕන. ඉතින් මේකට මම කලින් වීඩියෝ එකේ කරා වගේ මේක හොඳට එයාට ටයිට් වෙන විදියට මොකක් හරි භාජනයක දාලා ඉවර වෙලා මේක ගබඩා කරලා තියන්න පුළුවන්. එතෙන්දී මෙන්න මේක වැඩි ආරක්ෂාවට අපිට පුළුවන් මේකට මොකක් හරි දිලීර නාශකයක් එකතු කරන්න. එතෙන්දී මම රෙකමන්ඩ් කරන දේ තමයි මේකට හොඳම තිරාම් කියන දිලීර නාශකය කැප්ටාන් වලට වඩා. මොකද ගොඩක් දෙනා කැප්ටාන් පාවිච්චි කරන්න පෙළඹිලා ඉන්නවා. ඒත් බීජ කල් තියාගන්න හොඳම තිරාම් කියන එක තමයි මගේ අත්දැකීම නම්. ඉතින් එහෙම නැත්නම් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මෙන්න මේ බීජ ටික අලු ටිකක් අරගෙන ඉවර වෙලා මෙන්න මේක පේනරකින් හලලා ඉවර වෙලා මෙන්න මේ අලුත් එක්ක මිශ්‍ර කරලා මේක යා ටයිට් වෙන විදිහට ගබඩා කරලා තියෙන එක. ඉතින් මෙන්න මෙහෙම ගබඩා කරන බීජ ගොඩාක් කාලයක් සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර ඉතාමත් හොඳ ජීවිතත්වයෙන් තියාගන්න අපිට පුළුවන්. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මොකද වෙළඳ පොලෙන් බීජ එනකම් බලන් හින්න නැතුව තමන්ගේ වගාව ආරම්භ කරන්න පුළුවන් තමන්ගේ ගාව අවශ්‍ය ප්‍රමාණයට බීජ තියෙනවා නම්. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න. මොකද මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට සමුගන්නවා මේ weekend agriculture.